ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම අද ඉතාමත්ම වැදගත් වීඩියෝ එකක් සිදු කරන්නේ ඒ නිසා හැම දෙනෙක්ම වීඩියෝ අවසන් වන තෙක් රැඳී සිටින්න කියලා මතක් කරනවා සෑම වසරකම මාර්තු මාසයේ වෙද්දි ලෝක දූෂණ දර්ශකයේ අලුත් අප්ඩේට් එක නිකුත් කරනවා ඒ නිසා මේ වෙද්දි ලෝක දූෂණ දර්ශකයේ ඒ කියන්නේ කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ නව අප්ඩේට් එක නිකුත් වෙලා තියෙනවා මේ ලයිස්තුව නිකුත් වෙන්නේ 2023 වර්ෂයට අදාළව මොකද 2024 දර්ශකයේ නිකුත් වෙන මේ වසර අවසන් වෙන්න ඕන මෙම දර්ශකයට අනුව අපට නිවැරදිවම දැනගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දූෂණය අඩු වෙලාද වැඩි වෙලාද කියලා මොකද මේ නිකුත් කරන්නේ ට්‍රාන්ස්පීරන්සි ඉන්ටර්නැෂනල් කියන ජාත්‍යන්තර ආයතනය විසින් ඒ නිසා ලෝකේ වඩාත්ම නිවැරදි දූෂණ දර්ශකයේ විදියට පිළිගැනෙන්නේ මෙම දර්ශකය දැන් අපි සොයා බලමු ලෝකේ විවිධ රටවල සහ ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය මොන වගේද කියලා මුලින්ම සොයා බලන්නේ දූෂණයේ අඩුම රටවල් පිළිබඳව ඒ අනුව සුපුරුදු පරිදි ලෝකේ අඩුම දූෂණයක් සහිත රට විදියට සඳහන් වෙන්නේ ඩෙන්මාර්කය ඇතනම් මීට වසර දෙකකට කලින් ප්‍රථම ස්ථානයේ ඩෙන්මාර්කය සහ නවසීලන්තය කියන රටවල් දෙකම රැඳී සිටියා නමුත් නවසීලන්තයේ 2022 සහ 2023 කියන වසරවල ස්ථානය බැගින් පසුපසට ඇවිල්ලා දැන් තුන්වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. මෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ ෆින්ලන්තය. ඒ වගේම හතරවැනි ස්ථානයේ නෝර්වේත්, පස්වැනි ස්ථානයේ සිංගප්පූරුවත් රැඳී සිටිනවා. මෙවර ස්වීඩනයේ රැඳී සිටින්නේ හයවැනි ස්ථානයේ. ඇතරම ස්වීඩනයේ මීට වසර 3කට කලින් රැඳී සිටියේ තුන්වැනි ස්ථානයේ. නමුත් ඔවුන් වසර 3ක් තුර පසුපසට පැමිණ මේ වෙද්දි හයවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ඒ වගේම 6 වෙනි ස්ථානයේම ස්විට්සර්ලන්තය අතර රැඳී සිටිනවා. ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. 8 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ නෙදර්ලන්තය. 9 වෙනි ස්ථානයේ රටවල් දෙකක් රැඳී සිටිනවා. එම රටවල් දෙක වෙන්නේ ජර්මනිය සහ ලක්සම්බර්ග්. මෙතෙන් පටන් අපි විශේෂ රටවල් කිහිපයක් පිළිබඳ පමණක් කතා කරමු. මෙහි 16 වෙනි ස්ථානයේ රටවල් 3ක් රැඳී සිටිනවා. එම රටවල් 3 වෙන්නේ බෙල්ජියම, ජපානය සහ උරුගුවේ. මේ අතරින් ජපානය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙහිදී ඉදිරියට එනවා කියන එකෙන් අදහස් කරන්නේ දූෂණය අඩු පැත්තට යනවා කියන එක. 19 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ අයිස්ලන්තය. අයිස්ලන්තයේ පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් පසුපසට ගොස් තිබෙනවා. ඒ වගේම 20 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා රටවල් 4ක්. එම රටවල් 4 වෙනි සීසෙල්ස්, ඔස්ට්‍රියාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය. මේ අනුව දූෂණය අඩුම අප්‍රිකානු රට විදියට සීසෙල්ස් හඳුන්වන්න පුළුවන්. ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 3ක් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙහි එක්සත් රාජධානිය 20 වෙනි ස්ථානයේ සිටියත් ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 2ක් පසුපසට ගොස් තිබෙනවා. ඇතරම 2022 වර්ෂය තුලත් ඔවුන් ස්ථාන 7ක්ම පසුපසට යනවා. එක්සත් ජනපදයේ රැඳී සිටින්නේ 24 වෙනි ස්ථානයේ. ඒ වගේම දකුණු ආසියාවේ දූෂණය අඩුම රට විදියට බූතානය හඳුන්වන්න පුළුවන්. ඔවුන් රැඳී සිටින්නේ 26 වෙනි ස්ථානයේ. එම ස්ථානයේම එක්සත් අරාබිය අමීරාජ්‍යත් රැඳී සිටිනවා. මෙහි 32 සහ 33 වෙනි ස්ථානවල රැඳී සිටින්නේ දකුණු කොරියාව සහ ඊශ්‍රායලය. මෙහි දකුණු කොරියාව ස්ථානයක් සහ ඊශ්‍රායලයේ ස්ථාන දෙකක් පසුපසට ගොස් තිබෙනවා. 39 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ බොට්ස්වානා. ඒ අනුව අප්‍රිකානු මහද්වීපය තුල ඇති රටවල් අතරින් දූෂණය අඩුම රට විදියට බොට්ස්වානා හඳුන්වන්න පුළුවන්. මොකද සීසෙල්ස් කියන්නේ අප්‍රිකානු රටක් වුණත් එය දූපතක්. 42 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ ඉතාලිය. මෑතකදී විශාල වශයෙන් දූෂණය අඩු රටක් විදියට රුවන්ඩාව හඳුන්වන්න පුළුවන්. ඔවුන් මෙම ලයිස්තුවේ රැඳී සිටින්නේ 49 වෙනි ස්ථානයේ. ඒ වගේම ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙහි කියුබාව සහ චීනය රැඳී සිටින්නේ 76 වෙනි ස්ථානයේ. ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 11 බැගින් පසුපසට ගොස් තිබෙනවා. ඇතරම අප්‍රිකානු මහද්වීපය, ගානාව, බෙනිත්, සෙනගාලය, අයිවරි කෝස්ට් වගේ රටවල් අතීතයේ සිටම තරමක් දූෂණය අඩු රටවල්. ඔවුන් සෑම වසරකම මෙම ලයිස්තුවල 60 සහ 70 ගණන්වල රැඳී සිටිනවා. නමුත් ඔවුන්ගේ සැලකිය යුතු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ. මෙහි ඉන්දියාව සහ මාලදිව වෙන රැඳී සිටින්නේ 93 වෙනි ස්ථානයේ. ඒ වගේම 98 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා රටවල් 6ක්. එම රටවල් වෙන්නේ ආජන්ටිනාව, ඇල්බේනියාව, බෙලාරුස්, ඉතියෝපියාව, ගැම්බියාව සහ සැම්බියාව. බ්‍රසීලයේ රැඳී සිටින්නේ 104 වෙනි ස්ථානයේ. මෙම ලයිස්තුවට අනුව 2023 වර්ෂයේ වෙද්දී ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 115 වෙනි ස්ථානයේ. ඇතරම් පසුගිය වසරේ මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටියේ 101 වෙනි ස්ථානයේ. මෙතෙන්දී පසුගිය වර්ෂය කියලා අදහස් වෙන්නේ 2022 වර්ෂයට. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී ශ්‍රී ලංකාව ස්ථාන 14කින් පසුපසට ගොස් තිබෙනවා. මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාවත් සමගින් එම ස්ථානයේම තවත් රටවල් 5ක් රැඳී සිටිනවා. එම රටවල් වෙන්නේ ඉක්වඩෝරය, ඉන්දුනීසියාව, මලාවි, පිලිපීනය සහ තුර්කිය. ඇතරම 2022 වර්ෂයේදී තායිලන්තය පැවතුනේ ශ්‍රී ලංකාවට වඩා දූෂණය අධික රටක් විදියට. නමුත් ඔවුන් මේ වසර වෙද්දී පසුපසට ගොස් තිබෙන්නේ ස්ථාන 7ක් පමණයි. ඒ අනුව තායිලන්තය 2023 වර්ෂයේ වෙද්දී ශ්‍රී ලංකාවට වඩා ස්ථාන කිහිපයක් ඉදිරියෙන් 108 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. මේ ඔබ දකින්නේ 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිටි ස්ථානය. ඇතරම එම වසර වෙද්දී ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙන 93 වෙනි ස්ථානය.
2019 වර්ෂයත් එක්ක බැලුවත් ශ්‍රී ලංකාව මේ වෙද්දී ස්ථාන 23කින් පසුපසට ගොස් තිබෙනවා. සිකෝව රැඳී සිටින්නේ 126 වෙනි ස්ථානයේ. ඒ වගේම පාකිස්තානය රැඳී සිටිනවා 133 වෙනි ස්ථානයේ. 141 වෙනි ස්ථානයේ රටවල් හතරක් සිටිනවා. එම රටවල් හතර වෙන්නේ ගිනියාව, කිර්ගිස්ථානය, රුසියාව සහ උගන්ඩාව. මෙහි නයිජීරියාව 145 වෙනි ස්ථානෙත්, බංග්ලාදේශය 149 වෙනි ස්ථානෙත් රැඳී සිටිනවා. ඊට අමතරව ඉරානය, ලෙබනන් සහ සිම්බාබ්වේ කියන රටවල් තුනත් 149 වෙනි ස්ථානෙම රැඳී සිටිනවා. මෙහි කාම්බෝජියාව සිටින්නේ 158 වෙනි ස්ථානෙ. මෙහි සුපුරුදු පරිදි අවසානම ස්ථානවල රැඳී සිටින්නේ හයිටි, නිකරගුවා, යේමන්, වෙනිසියුලා, සවුත් සුඩාන්, සිරියා සහ සෝමාලියාව.